වනක්කම්මයි බෝවන් සිරු දෙනාටම සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා අපේ අයිලරින් කොලෙජ් එකේ හය ශ්‍රේණියේ දෙමළ පන්තිය තියෙන දිනකදී අද හවස 4ට නමුත් කොඩිතුවක් උසට ප්‍රදේශයේ පවතින විදුලි කප්පාදුවත් එක්ක ඉතින් ඇත්තටම අපිට මේ ටයිම් එකට ක්ලාස් එක කිරීමේ හැකියාවක් නැහැ පුතේ. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක තමයි කොඩිතුවක් උස අද ඔයාලට මේ එක්ස්ට්‍රා ක්ලාස් එකක් විදියට අද හවස තියෙන ක්ලාස් එක මොන දැන් දවල් ක්ලාස් එකක් විදියට මම අද කරනවා. හේතුව තමයි ශ්‍රී ලංකාව තුළ මේ වෙද්දි පවතින විදුලි අර්බුද තත්ත්වයත් එක්ක අපිට ඇත්තටම ඔයාලගේ අධ්‍යාපන කටයුතු තුතේ ඇත්තටම දැන් ගොඩාක් අඩාල වෙලා තියෙන්නේ. ඉතින් ඒ අඩාල වීමත් එක්ක ගුරුවරු විදියට අපි දකින දෙයක් තමයි අපේ දූල පුතාලට උපරිම වැඩ ප්‍රමාණයක් කිරලා දෙන්න ඕන දැන් මේ වෙද්දි. ඉතින් පුතේ ඒක ගුරුවරයෙක් විදියට මගේ විශේෂයෙන් මම වෙන්න ඕන දේ මම අකුරටම තල්ලා දෙනවා. ඉතින් අපේ දූල පුතාලා හොඳ විදියට වැඩ ටික කරමු. හරි. ඒක තමයි වැදගත්ම දේ. ඊළඟට අපේ දූල පුතාලට මම හිතන්නේ දැන් පාසලෙන් පෙළ පොත ලබා දීලා තියෙනවා. අපේ ප්‍රදේශවල නම් අපේ ඉස්කෝලවල නම් අනිවාර්යෙන් දුන්න පෙළ පොත. ඒ වගේම තමයි ඔයාලටත් මම හිතනවා ග්‍රේඩ් 6 අච්චු පොත දැන් ලැබිලා ඇති කියලා. අච්චු පුත නැති අයට කොඩිතුවක් උසේ ගෲප් එකකට දෑවා. ඔයාලගේ ග්‍රේඩ් 6 අච්චු පොතේ පළවෙනි පාඩමට අදාළ PDF එක මම හිතනවා ඒකේ print out එකක් අරගෙන දැන් සම්බන්ධ වෙලා ඇති කියලා සියලු දෙනාම නැත්තම් අච්චු පොත තියෙනවා නම් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අපි ඔයාලට screen share එකක් දාලා තිනවා කොඩිතුවක් උසේ දැන් පේනවා ඇති. පුතේ මේක තමයි 6 වසරේ පළවෙනි පාඩම. අපි මේක දැන් ටිකක් ආරම්භ කරලා තියෙනවා. නමුත් මම හිතනවා දැන් අද අලුතෙන්ම අප්‍රේල් මාසෙ ඉඳන් වැඩ ටික පටන් ගද්දී මම හිතනවා මේ පාඩම අයිමත් මුල ඉඳන් අපේ දූල පුතාලට කරලා දුන්නොත් ඒක ඇත්තටම හොඳ මඟ පෙන්වීමක් වෙයි කියලා අපේ දූල පුතාලගේ අධ්‍යාපන කටයුතු වලට. අපි හරි අවබෝධයෙන් පළවෙනි පාඩමේ ඉඳන් වැඩ ටික පටන් ගමු. පුතේ මම හිතනවා දැන් ඔයාලා රූප සටහන් ඇඳලා ගොඩක් අය වැඩ ටික කරලා තියෙන්නේ. මම ඒ රූප සටහන් ඇඳපු තැන දක්වා ඉක්මනට තේරුම කතා කරගෙන අපි ඉක්මනටම වැඩ ටික කරගෙන යමු. එතකොට අපේ දූල පුතාලට ප්‍රශ්නයකින් තොරව වැඩ ටික කිරීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට පුතේ හරි අවබෝධයෙන් බලන්න. හරි අවබෝධයෙන් අච්චු පොතේ පළවෙනි පිටුව බලන්න. අච්චු පොතේ පළවෙනි පිටුව. සරි. බලමු අපි. බලන්න පුතේ සන්දිපෝම් පුතේ තේරුම වලින් ලියාගමු අපි අච්චු පොතේ. දැන් අපේ දූල පුතාලට උච්චාරණය කරන්න අමාරුයි. ඉතින් ඒ උච්චාරණය හදාගන්න කොඩිතුවක් උසේ දැන් කියලා දෙන්න හදන්නේ නියම වැඩක්. මොකක්ද දන්නවද පුතේ? ඔබ දෙමළ වචනයක මුලින් ලියාගන්න උච්චාරණය වචනේ උඩින් තේරුණාද? වචනේ උඩින් උච්චාරණය ලියන්න වචනයට යටින් ලියාගන්න ඒකේ තේරුම. එතකොට ඉතාමත්ම ලේසි ඔබට පළවෙනි පාඩමින් ඔප් කරගෙන යද්දි පොඩ්ඩක් අමාරුයි කියලා දැනෙවි. නමුත් ප්‍රශ්නයක් නැහැ. ඔබට ඉදිරියට කරගෙන 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 යද්දි දෙමළ කියවීම ඔටෝමැටිකලි ඔබට නිර්මාණය වෙනවා. ඉතින් අත්දැකීමෙන් කියන්නේ අපේ දූල පුතාලා ඒවට අනිවාර්යෙන් ගුරු වෙන්න. හරි නේද? මුලින් උච්චාරණය ලියාගන්න පාඩම් මාතෘකාවේ ලියපු අය ඕනේ නැහැ. ලියපු අය ඉන්න පොඩ්ඩක් අපේ අලුතෙන් අද සම්බන්ධ වෙලා ඉන්න යාළුවෝ. ඉතින් ඒ අයටත් හරියන විදියට ගැළපෙන විදියට දෙමළ ගන්න එක තමයි ගුරුවරයෙක් විදියට විශේෂයෙන් කොඩිතුවක් උසයකේ සිස්ටම් එක. හරි. අපි බලමු. මුලින්ම ලියාගන්න උච්චාරණය සන්දිපෝම් ලියාගමු. සන්දිපෝම් උච්චාරණය මුලින් ලියාගන්න පුතා. සන්දිපෝම් 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 උච්චාරණය ලියා ගන්න මුලින් උච්චාරණය ලියා ගමු. මුලින් ලියපු අය ඕනේ නෑ. අලුතෙන් සම්බන්ධ වෙච්ච දූල පුතාලට තමයි කියලා දෙන්නේ. ලියා ගන්න මුලින් උච්චාරණය සන්දිපෝම් තේරුම ලියා ගමු. හමු වෙමු තේරුම ලියා ගන්න. දැන් හමු වෙමු සන්දිපෝ මුචාරණ ඒ කියන්නේ දෙමළෙන් කියවන විදිය. සන්දිපෝ ඉන් ද ෂෝල් සිංහල මොළයේ පෙරපෝ ඒ වචනය සිංහල භාෂාවට හැරෙවුවට පස්සේ මොකද තේරුම? හමු වෙමු. හමු වෙමු
हाँ मूवे मो पुते अप्रैल मासे इवर वेदी और अटे पालवनी पार्ट में वरकर ये वाके में देवनी पार्ट में पटांगा बैठक गोड़ा है हारे थे एक ऐसा हमदाम देवल पांती का संबंध है ना बैठक ठीक है पीली पीली वेरे टक करा करने हारे पालवनी वाचन है बालांदे संदीपोम हारे संदीपोम हाँ मूवे मो ईलंगटे बालन ईलंगटे पुते Sevi madupom, liagan ucharane muling. Sevi madupom, liagan ucharane muling. Sevi madupom, hari abodin liagan. Sevi madupom, ucharane liagan muling. Meyati ini dikhalatina wacne. Orang magapen ni malah badin. Hari ini berdeh kerak. Ucharane muling liagan. Sevi madupom, macam kote meliagan pensilin. Sevi madupom, Sevi madupom. Indah wakian, pesu warm. Lihatkan, pesu warm. Ucapan yang lihatkan mulai, Sevi madupom. Ia langkah macam ni. பேசுவோம் பேசுவோம் உச்சாரணே தான் வேதகத்தேன் தெமலி கணகாணித்து புதே உந்தர மதகத்தியாகன் ஹயவசரே துவேக் ஹாரி புதேக் ஹாரினாம் தெமலி கணகாண்ணவனாம் அனிவாரங் முலிம் ஹதாகாண்டோன் தேருமனேவே யா முலிம் ஹதாகாண்டோன் புதே உந்தட்ட மதகத்தியாகண்ட உச்சாரணய தெருநாது உச்சாரணே தமாய் முலிம் ஹதாகாண்டோன் ஹாரி बालन सेवी मडुपो पेसुवो हर बालन सेवी मडुपो उते सेवी किया ना अभी खाना टे खाने का भी मुकाद्दे कराने अहुम काम देना वा सेवी खाने अहुम काम देना वा उते सेवी मडुपो लिया का मुआ भी तेरू में सावन देमु लिया का सेवी मडुपो सावन देमु Lihatkan sevi madupom, sevi madupom, sawandemu, ini langkah baca ni aku deh, pesuom kata keramu, lihatkan. பேசுவோம் கதாகரமு பேசுவோம் கதாகரமு பேசுவோம் கதாகரமு பேசுவோம் கதாகரமு பேசுவோம் கதாகரமு பேசுவோம் கதாகரமு ஹாய் பலந்த தென் ஓவர் மகி புஞ்சி தூல புத்தால ஹுந்த அவபோதே மதக தியாகந்த தென் அப்பி கிளாஸ் எக பட்டங்கனிதி கொடுத்து வக்குச கொஹமத கிளாஸ் எக பட்டங்கத்தே வணக்கம் கேல Kutip yang api demala samajaya tulah, api kunci dulu pada ala wajen. Api demala samajaya tulah ini, wedi hitian. Kutip, on mawasta wak, ikineka ater, sangwadya godanagan, ikineka tek kata kerabbi, mulim bawita kerana wacanya tamai, wanakam kiena wacanle. Hari malasna, pasan terbaik kerana. Hari, lihat ganda meke ucarane mulim, wanakam. Wanakam lihat di, ini nayaan murti jenayaan deh. Kau hundut tak mata katia agan deh putih. Wanakam lihat agan deh murti jenayaan deh tik. Danta jenayaan deh liwot beradi. Wanakam lihat agan wanakam.
வணக்கம் தேர்மலியாகவோ ஆயுபோவன் தேர்மலியாகன்னு ஆயுபோவன் 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 வணக்கம் ஆயுபோவன் 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 ඊළඟට බලන්න පුතේ දැන් අපි කොළිතුවක් උස ඔයාලට වණක්කම් කිව්වට පස්සේ ඔයාලා පෙරලා කොළිතුවක් උසට කොහොමද කියන්නේ වණක්කම් කියලා ඔයාලා කියනවා මගේ පුතේ බලන්න ඊළඟට මේ රූපය අතින් වණක්ක මුචාර්ණය ලියාගමු ඒ වගේමයි කලින් ලිව්වා කියලා නිකන් ඉන්න එපා ලියාගන්න වණක්කම් ලියාගමු වණක්කම් வணக்கம் 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 தேர்மலையாகமு ஹரிமலே சீபுதே ஆயுபோவன் හොඳට ඔය පින්තූර වල තියෙන රූපත් එක්ක ඉන්න හේතුව තමයි අපිට අද ක්‍රියාකාරකම් අංක එක කරන්න දිනවා ෂේප් පාඩු වුණු හොඳ අවබෝධයෙන් ඉන්න හරි හරි නේද හරි අපි බලමු ඊළඟට බලන්න ඊළඟ පින්තූර දෙක පුතේ බලන්න දැන් අපි දෙමලෙන් කෙනෙක් එක්ක හම්බුනාම වණක්කම් වණක්කම් කියලා අපේ සංවාදේ ආරම්භ කරනවා. ඒ වගේම බලන්න ඊළඟට නාන් ශිවා නීංගල් හරි අවබෝධයෙන් ලියාගමු උච්චාරණය වචනින් වචනේ කියනවා. ලියාගන්න උච්චාරණය මුලින් නාන් ශිවා ලියාගන්න නාන් ශිවා ලියාගන්න උච්චාරණය නාන් ශිවා නාන් ශිවා නාන් ශිවා නීංගල් නාන් ශිවා නීංගල් ලියාගමු නාන් ශිවා නීංගල් මුලින් උච්චාරණය පසුව තේරුම් උච්චාරණය මුලින් නාන් ශිවා නීංගල් නාන් ශිවා නීංගල් நான் சிவா நீங்கள் நான் சிவா நீங்கள் ஹரி உதே நான் சிவா லியாகமோ நான் කියන්නේ මම சிவா කියන්නේ නමක් එතකොට நான் சிவா லியாகන්ද මම சிவா நான் சிவா மம சிவா நான் சிவா மம சிவா நான் சிவா மம சிவா
நான் சிவா, மம சிவா. இலங்கட்டு நீங்கள் கியான்னே ஓயா லேசி நீங்கள் ஓயா. நான் சிவா, மம சிவா, நீங்கள் ஓயா. ஓயா மம சிவா ஓயா. ඊළඟට බලන්න එයා නම කියලා අහනවා නම කොහොමද කියන්නේ පුතා නාන් ගීතා ලියාගන්න නාන් ගීතා නාන් ගීතා නාන් ගීතා උච්චාරණය ලියාගන්න මුලින් නාන් ගීතා නාන් ගීතා මම ගීතා නාන් ගීතා උච්චාරණය ලියාගන්න මුලින් නාන් ගීතා නාන් ගීතා තේරුම ලියාගන්න පුතා මම ගීතා මම ගීතා නාන් ගීතා මම ගීතා නාන් ගීතා මම නාන් ගීතා මම ගීතා නාන් ගීතා මම ගීතා හරි පෙළගන්න ඊළඟ පිටුව අච්ච පොතේ ඊළඟ පිටුව පෙළගන්න හරි අවබෝධෙන් මේවා අපි පන්ති කරලා තියෙන්නේ නමුත් අදාළ අලුතෙන් සම්බන්ධ වෙච්ච දූල පුතාලා ඉන්නවානේ ඉතින් ඒ අයට උදව්වක් විදියට තමයි නැවතත් ඒ කොටස කරන්න ඒකෙන් ප්‍රයෝජනය ගන්න උපරිම හරි බලමු අපි ඊළඟට ලියාගමු අපි මේක මුලින් වචනෙන් වචනේ කියනවා පොතේ හොඳ අවබෝධයෙන් තේරුමත් එක්ක යමු එනදු ඌර් උච්චාරණය ලියාගන්න මුලින් එනදු ඌර් එනදු ඌර් බලන්න පුතේ එනදු ඌර් හරි අවබෝධයෙන් ලියාගන්න උච්චාරණය මුලින් එනදු ඌර් කණ්ඩි ලියාගන්න එනදු ඌර් කණ්ඩි 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 ඊළඟට බලන්න
උංගල් ඌර් උච්චාරණය ලියා ගන්න මම ඒකයි මේ මුල් පාඩම් හතර පහේ ඔච්චර හිමින් යන්නේ ඒකයි ඉංග්‍රීසි ඉංග්‍රීසි වගේ නෙමෙයි මේ සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි නම් ප්‍රශ්නයක් නැහැ ඔයාලා පුංචි කාලෙන් ඉඳලා දෙනවා නමුත් භාෂාවක් විදියට දෙමළ භාෂාව කියලා කියන්නේ භාෂාවලින් ගෙන අමාරුම භාෂාව ඒක නිසා අපි මුලින් භාෂාව හදාගත්තම අපිට කිසි ප්‍රශ්නයකින් තරව ලස්සන වැටික් කරන්න පුළුවන් එනදු ඌර් කණ්ඩි උංගල් ඌර් එයාගම එනදු ඌර් කණ්ඩි උංගල් ඌර් එනදු ඌර් කණ්ඩි උංගල් ඌර් எனது ஊர் கண்டி உங்கள் ஊர் உச்சாரணையிலியாக முடியும் தேர்மலியாகமோ மகே கம மகானுவர மகே கம மகானுவர மகே கம மகானுவர உங்கள் ஊர் ඔයාගේ ගම නැත්නම් ඔබගේ ගම තේරුමලියා ගමු මගේ ගම මහනුවර ඔයාගේ ගම 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 හිමින් ලියා ගන්න කලබල නැහැ පුතේ මේ ටිකේ හිමින් යන්න. එතකොට අපිට කාලය තියෙනවා වැඩ කරන්න ස්පීඩ්. මගේ ගම මහනුවර ඔයාගේ ගම මගේ ගම මහනුවර ඔයාගේ ගම සරි අලුත් පාත්‍රමේට බාරුනේ ඊළඟට මේ බලන්න එනදු ඌර් උච්චාරණය ලියන්න මම කිව්වේ එනදු ඌර් ලියගන්න එනදු ඌර් කොළඹු ලියගන්න උච්චාරණය එනදු ඌර් කොළඹු එනදු ඌර් කොළඹු උච්චාරණය ලියාගන්න මුලින් හරි අවබෝධයෙන් කිසි කලබලයක් නැහැ. හොඳද? මම ඒකයි පළවෙනි පාඩම් දෙකේ විතර හිමින්මයි යන්නේ. ඒකයි කියන්නේ පුතේ මේ භාෂාව කියන එක අමාරුයි. දෙමළ භාෂාව අනිත් භාෂාව වගේ නෙමෙයි මේක භාෂාව අමාරුයි. ඉතින් ඒක නිසා හොඳ විදියට වැඩටික් කරන්න ඕනේ. එනදු ඌර් කොළඹු ලියාගමු අපි මගේ ගම ලියාගන්න මගේ ගම කොළඹ එනදු ඌර් කොළඹු මගේ ගම කොළඹ මගේ ගම කොළඹ இந்த வாக்கியம் சிங்கள மொழியில் பெயர்ப்போம் මේ වාක්‍ය අපි සිංහලට හදමු මගේ ගම කොළඹ මගේ ගම කොළඹ මගේ ගම කොළඹ
மகே கம கொலம்ப மகே கம கொலம்ப මගේ ගම කොළඹ හරි අපි බලමු ඊළඟට පුතේ මේ මේ ටික නම් පොඩ්ඩක් අමාරුයි ඒක නිසා හොඳ අවබෝධයෙන් අහගෙන වැඩේ කරන්න බලන්න මේ ටික සන්දිප්පෝම් උච්චාරණය ලියා ගන්න මුලින් වචනෙන් වචනේ සන්දිප්පෝම් සන්දිප්පෝම් சந்திப்போம் 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 உச்சாரண ரீதியாக மொழி சந்திப்போம் நன்றி 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 அப்படி பலமு மே வாக்கு தேருமா උදේ සන්දිප්පෝම් කියන්නේ හමු වෙමු ඔලියා ගන්න හමු වෙමු තේරුම හමු වෙමු ස්තුති 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 හමු වෙමු ස්තුතියි ඔය උගන්වන ටික හොඳ කච්චිකේ හේතුව තමයි ඉදිරි ක්‍රියාකාරකම් ෂෙඩ් පාඩු වඳුරු කරන්න දෙන්නේ මේ අවස්ථා හතරත් එක්ක කොහොමද ඒ නිසා පොඩ්ඩක් මේක පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න සන්දිප්පෝම් නන්වි හමු වෙමු ස්තුතියි හමු වෙමු ස්තුති හමු වෙමු ස්තුති අපි බලමු ඊළඟට පුතා හරි අවබෝධේ උච්චාරණය ලියාගමු මීන්දුම් மீண்டும் லியாதி முடிச்சு நான் மீண்டும் மீண்டும் உச்சாரணியாக மீண்டும் மீண்டும் சந்திப்போம்
மீண்டும் சந்திப்போம். மீண்டும் சந்திப்போம். மீண்டும் சந்திப்போம். நன்றி. 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 இப்படியாக நிற்கொண்டு மீண்டும் சந்திப்போம். நன்றி. மீண்டும் சந்திப்போம். நன்றி. தேர்மல் யாகம் போது மீண்டும் சந்திப்போம். நவத ஹமுவெனு நவத ஹமுவெனு நவத ஹமுவெனு நவத ஹமுவெனு நவத ஹமுவெனு ஸ்துதி நவத ஹமுவெனு ஸ்துதி நவத ஹமுவெனு ஸ்துதி நவத ஹமுவெனு ஸ்துதி நவத ஹமுவெனு ஸ்துதி. ஹாய் தென் අපි ගිය සතියේ අපි මේක දැන් අපේ දරුවොත් එක්ක වැඩ කටයුතු පටන් අරගෙන අපි නතර කරලා තියෙන මෙන්න මෙතන පුතේ දැන් ඒ අය තමන්ගේ පොත් ගන්න හරි බලන්න ෂෙඩ් පාඩු වොන්රු ක්‍රියාකාරකම් වංග 1 දැන් අපේ දූල පුතාලා ඔක්කොමලා ලියන පොත් අරගෙන පාඩම් මාතෘකාවලිය අදිනේ දාගන්නකෝ ලියන පොත් අරන් අදිනේ දාගෙන පාඩම් මාතෘකාවලිය ගන්න සම්දිප්පෝම් කියලා දෙමලෙන් ඕන ලියන්න හරිද ඔව් දෙමලෙන් ලියන්න ඕන ෆස් ස්ක්‍රීන් එකේ පෙන්වන්න දෙමලෙන් ඕන ලියන්න සම්දිප්පෝම් කියලා ලියන්න තග්ගාල පුළුවන් විදිහට ලියන්න අද සම්බන්ධ වෙච්ච දූල පුතාලා පුළුවන් විදියට ලියන්න හේතුව මම එදානම් අපේ දූල පුතාලාත් එක්ක චෙක් කරලා බැලුවා ඉතින් අද සම්බන්ධ වෙච්ච අය තමයි මාතෘකාවෙම ලියන්න ඕන අනිත් අය ඕනේ නැහැ ඉක්මන් කරන් සම්දිප්පෝම් කියලා මාතෘකාව ලියන්න संदीप पोंट के मातृकावलिया
சந்திப்போம் சில மாற்றுக்காவலியா ඊළඟට ලියන පොත් අරගෙන ෂෙයාඩ් පාඩු පොඳුරු කියලා දාගන්න. මෙතෙන් ෂෙයාඩ් පාඩු පොඳුරු කියලා ලියාගන්නක් ගාලා පිළිවෙලට වැඩ කරන්න. ෂෙයාඩ් පාඩු පොඳුරු කියලා ලියාගන්න. ෂෙයාඩ් පාඩු පොඳුරු කියලා ලියාගන්න මන්ද. සෙට් පාඩු ඔන්ඩු කියලා ලියාගන්න ඉක්මනට වැඩි කරලා ගන්න එපා මංගරා ෂෙප්පාඩු ඔන්රු කියලා ලියාගෙන ෂෙප්පාඩු ඔන්රු කියලා ලියාගෙන ෂෙප්පාඩු ඔන්රු කියලා ලියාගෙන ගන්න අච්චු පොත දැන් අච්චු පොත ගන්න අච්චු පොත අරගෙන ලියන පොතේ ෂෙයාඩ් පාඩු ඔන්ඩු කියලා ලියලා දැන් ගන්න අච්චු පොත. තාමනිය අලියන් දෙන්න වෙලාව දෙන්න. ලිය 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 ලිය. වෙලාව දෙන්න ලියන්නකෝ. अच्छुट काले मुलिंग लियागम उच्चारणे पुते मुलिंग उच्चारणे लियागम अवदानिप्पोम लियागम उच्चारणे मुलिंग අවදානිප්පෝම් මුලින් උච්චාරණය ලියා ගන්න අවදානිප්පෝම් පේසුවෝම් ලියා ගන්න අවදානිප්පෝම් පේසුවෝම් අවදානිප්පෝම් පේසුවෝම් उच्चारण लियागन मुलिंग अवदानिप्पोम पेसुवोम අවදානිප්පෝම් පේසුවෝම් හරි අපි ලියාගමු තේරුම
පුතේ අවදානිප්පෝම් කියලා කියන වචනය දැක්ක ගමන් මතක් වෙන අවදානය කියන වචනය. අවදානිප්පෝම් ලියාගමු. අවදානය යොදමු. ලියාගන්න. අවදානය යොදමු. අවදානය යොදමු. අවදානිප්පෝම් අවදානය යොදමු. පේසුවෝම් කතා කරමු. අවදානිප්පෝම් අවදානය යොදමු. පේසුවෝම් කතා කරමු. හොඳ අවබෝධයක් ලියන්න. අවදානය යොදමු කතා කරමු. අවදානය යොදමු කතා කරමු. හරි. දැන් අපේ දූල පුතාලා ලියන පොතේ ලියලා තියෙන්නේ සෙට් පාඩු 1 කියලා. පුතේ ඔන්න හරි අවබෝධෙන් ඉක්මනටම මෙන්න මේ විදියට අඳගන්න බලන රූප දෙකක්. ඉක්මනට මේ දෙවියන්ට අඳගන්න බලන රූප දෙකක්. මෙයා වණක්කම් කියලා කියනවා. මෙයා කියන එක මෙයා වණක්කම් කියලා කියනවා. මෙයා කියන එක අපි හිස්තනක් කියලා අඳිමු. එතකොට අපිට හරිම නියමයි කියලා tag ගාලා හිස්තනට ගැලපෙන එක මේව කරගන්න පුළුවන්. ඉක්මනට අඳින්න බලන්න. හොඳයි නියමයි. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරන්න. ඉක්මන් අඳින රූපේ. मंगल वे करवा विना हतर आर මං කරමු. ලස්සන රූපය අඳින්න. ඒ රූපය ඇඳලා ඉවරයි ඉන්නවනම් මේ රූපයත් අඳින්න.
එතකොට අපිට දෙකම එකසාරේ කතා කරන්න පුළුවන් පුතේ අන්න හරි දෙකම අඳින්නකො සර් දෙන්නා විනාඩි 10ක් දෙකටම ඉක්මන් කරන්න මේ කියන වෙලාවේ වැඩ කරගන්න හේතුව තමයි මේ වර්තමාන තත්ත්වයක් එක්ක ඔයාලා වැඩ කරේ නැත්නම් ඔයාලා හොඳට මතක තියාගන්න ඔයාලගේ මේ වාර විභාගත් එක්ක පහ වසරේ වගේ නෙවෙයි පුතේ දැන් හරිද ඒ අත්දැකීමෙන් මිදෙන්න ඒක නිසා හොඳ විදියට වැඩ ටික කරමු හරි ඉක්මන් කරන්න මේ රූප දෙකම ඉන්නකො විනාඩි 10ක් දෙන්නම් සර් ඉක්මන් කරන්න ඉවරදලමයි හරිද ඉවරද බලන් ඉන්නේ
හොඳයි වැඩ කරනවා කට්ටිය නේම තව විනාඩි 5ක් දෙනවා ඉක්මන් කරන්න මෙන වෙලාවෙන් ප්‍රයෝජනෙ ගන්න අයි ගෙදර ගිහිලා වැඩ කරන්න තියන්න එපා පුතේ මෙන වෙලාවෙන් ප්‍රයෝජනෙ ගන්න ගෙදර ගිහිල්ලා හොඳයි සිනි විනාඩි 5යි දෙන්නේ පුතේ ඊට පස්සේ ඩිස්කස් එක පටන් ගන්නවා හොඳයි සිනි පුතේ ඔයා මට මේ පෙන්නන එක පේනවා නමුත් පිළිතුරු ටික පේන්නේ නැහැ හේතුව මේ මගේ පොඩි ඩිවයිස් එකේ VGA එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒක නිසා මට ඔයාලා පේන්නේ black and white හරිද ඒක නිසා මට ඔයාලා මේ පෙන්නන එක පේන්නේ අඩුවෙන් පේන්නේ හොඳයි හොඳයි ගැටලුවක් නැහැ වෙන වෙලාවෙන් ප්‍රයෝජන ගන්න වැඩ කරන්න Bangkaran. Mahalo ko ilaba kya main dikho kami na na wala. Kaam aadmi ka hi nahi. Ek hai prashne. Ek hai purashne. Har gaye. මං කරන්න මේ රූප හතරක් දින්න තියෙන හොඳයි තමවන් කළ තියනා නම් ඇත්තම හොඳයි වැඩ කරනවා නියමද හරි අත විනාඩියක් තියනවා මං කරන්න හරි නේද හරි අපි බලමු හරි අපි බලමු පුතේ දැන් බලන්න පොඩි දුවක් ඔස්සේ පන්ති ආරම්භ කරද්දී අපේ දූල පුතාලට කිව්වා ඉතාමත්ම පැහැදිලිව මොකද කිව්වේ පුතේ කෙනෙක් එක්ක හම්බුණාට පස්සේ අපි කොහොමද මුලින්ම පිළිගන්නේ වණක්කම් කියලා එතකොට මෙතන තියෙන්නේ වණක්කම් මෙතෙන්ට එන්න ඕන මොකද්ද මෙන්න මේකම මෙතෙන්ට අපි ලියන්න හරි අවබෝධේ වණක්කම් කියන එක මෙතෙන්ටම ලියන්න අපි තේරුම් පසුව කතා කරමු ක්‍රියාකට ඉක්මනට
මුලින් අච්චු පොතේ ලියා ගන්න පැන්සලෙන් ඊට පස්සේ අපිට පුළුවන් ලියන පොතට ගන්න වණක්කම් ආයුබෝවන් ලියා ගන්න මේ ස්ථානට එන්න ඕන වණක්කම් කියලා මේ ස්ථානට එන්න ඕන වණක්කම් කියලා මම කරා வணக்கம் கீழ தமாய் இத்தனை இன்னொன்று අපි දරුවොත් එක්ක ලබන අත්දැකීම අපි ලබපු දෙමළ භාෂා අත්දැකීම ඒවත් එක්ක අපිත් එක්ක වැඩ කරන දරුවන්ට තරග කරන්න වෙන දරුවන්ට බෑ ඒ නිර්මාණශීලීකම හදලා දෙන්නේ මේක නිසා අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන හොඳට වණක්කම් මං කරන්න හරි තේරුම ලියාගමු ආයු බොවන් එතකොට මෙතනින් මේකේනා කියන එකත් මොකක්ද වෙන්න ඕන ආයු බොවන් දෙකම එන්න ඕන ආයු බොවන් කියලා තමයි තේරුම යන්න ආයු බොවන් ආයු බොවන් ලියාගන්න ඉක්මනට ආයු බොවන් ආයුබෝවන් ආයුබෝවන් ඊළඟට පුතේ බලන්න ඊළඟ පින්තූරය නාන් උච්චාරණය ලියාගමු මුලින් නාන් ලියාගන්න උච්චාරණය නාන් නාන් ඉස්තනට එන්න ඕන සර් උච්චාරණය දෙන්නම් ශිවා ලියාගන්න සිංහලෙන් නාන් ශිවා ඉස්තනට එන්න ඕන ශිවා කියලා නමුත් දෙමළෙන් ලියන විදිහ සර් පෙන්නන්න ශිවා නාන් ශිවා ස්ථරට එන්න ඕන මොකද්ද එතකොට ශිවා කියන එක නාන් ශිවා නින්ගල් එයාගත් නාන් ශිවා නින්ගල් හරි අවබෝධ වෙලිය නාන් ශිවා නින්ගල් නාන් ශිවා නින්ගල් நான் சிவா நீங்கள் நான் சிவா நீங்கள் එතකොට පුතේ ඉස්සරට එන්න ඕන මොකද්ද சிவா කියන එක අපි ඒක බලමු තා විනාඩියකින් දෙකකින් ඊළඟට බලන්න මෙන්න ආ නිවනේද நான் சிவா ඉස්සරට එන්න ඕන சிவா කියන එක நீங்கள் ඊළඟට බලන්න මෙයා කියනවා நான் මෙයා ගන්න நான் ගීතා විස්තර දෙන්න ඕනේ ගීතා කියන එක 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 එතකොට බලන්න දැන් පොදුවකුස කිව්වා ඔයාලට අපි දරුවන්ට කිව්වා මෙන්න මේ
රූප හතර තමයි මේ ක්‍රියාකාරකම වැදගත් වෙන්නේ බලන්න මෙතන highlight කරලා තියෙනවා ශිවා කියන වචනය ඊළඟට ගීතා කියන වචනය highlight කරලා තියෙනවා පළවෙනි හිස්තැනට එන්න ඕන මේක දෙවෙනි හිස්තැනට එන්න ඕන මේ වචනේ ඉක්මන් කරලා ලියා ගන්න ඉක්මන් කරලා ලියා ගන්න මේ වචනය ඉක්මන් කරන්න ඔන්න ඔය දෙක තමයි එන්න ඕන ඒ පින්තූර වල හිස්තැන් වලට ඔබට අවශ්‍ය වෙන මග පෙන්වීම ලබා දෙනවා. ලස්සන වැඩ ටික කරගන්න එක ඔබේ සතු වගකීමක්. ඒක ගුරුවරයා මම විතරක් නෙමෙයි අපේ අනිත් ගුරුන්ටත් කරන්න බැරි වැඩක්. ඒක තමයි අපිට පුළුවන් මග පෙන්වීම ලබා දෙන්න විතරයි. වැඩ කරන එක නැති එක ඒක ඔබේ වගකීම. ඒ නිසා හොඳ විදිහට වැඩ කරන්න. අපරාධ නැහැ. ඉක්මන් කරන්න. ඔය highlight කරපු එක තමයි ඉස්තෙන් වලට එන්න ඕන. ශිවා කියන වචනය සහ ගීතා කියන වචනය අප්‍රේල් මාසෙ ඉවර වෙද්දී පළවෙනි පාඩම ඉවර කරනවා කරන්න හරි මං හිතනවා ලියලා ඉවර ඇති කියලා ඊළඟට දැන් අපේ දූල පුතාලට ඒ වැඩේ තේරුණා. දැන් ඉස්තනට එන්න ඕන මොකද්ද? ඒ ටික තේරුණා. දැන් එතන ක්‍රියාකාරකම ඒ ටික හරි. ඊළඟට බලන්න මේ වචන ටිකක් තියෙනවා. මුලින් අපි උච්චාරණය ලියාගමු පුතා. අපි උච්චාරණය මුලින් ලියාගමු. ලියා ගන්න මුලින්ම පළවෙනි වචනේ නාන්. ලියා ගන්න මුලින් උච්චාරණය නාන්. මුලින් උච්චාරණය ලියා ගන්න නාන්. उच्चारण लिया गन मुले नान नान देवनी वचन है समय हरिदान वचने लियागन उच्चारण मुलिन वनक्कम 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 ईलंग वचन उच्चारण नींगल 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 முதலாம் சொல் நான் இரண்டாவது சொல் வணக்கம் மூன்றாம் சொல் நீங்கள் நான் வணக்கம் நீங்கள் இப்பங்கற எத்தகொண்ட புதே தேனும் பலமும் அபி நான் කියන්නේ மம லியா ගන්න நான் කියන්නේ மம नान किया निम्मा में नान किया निम्मा में
දෙවෙනි වචනය වණක්කම් කියන්නේ ආයුබෝවන් වණක්කම් ආයුබෝවන් වණක්කම් ආයුබෝවන් වණක්කම් ආයුබෝවන් වණක්කම් ආයුබෝවන් 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 ඊළඟ වචනය නීංගල් කියන්නේ පුතේ ඔබ නීංගල් කියන්නේ ඔබ නීංගල් කියන්නේ ඔබ නීංගල් කියන්නේ ඔබ නීංගල් කියන්නේ ඔබ හරි බලන්න ඊළඟ පිටුව හරි තාම ඉවර නැහැ පන්ති හොඳද පන්ති ඉවර නැහැ තාම බලන්න ඊළඟ පිටුව අද මේ මාසෙ ඉවර වෙද්දි මේ පාඩම ඉවර කරලා දානවා එතකොට අපිට ඊළඟට වැඩ ටික කරගෙන යන්න දෙන්නේ හරි බලමු මුලින්ම උච්චාරණය ලියාගමු අපි මුලින්ම අවදානිප්පෝම් උච්චාරණය ලියාගන්න මගේ පුතේ මුලින් අවදානිප්පෝම් ලියාගන්න අවදානිප්පෝම් පේසුවෝම් අවදානිප්පෝම් පේසුවෝම් අවදානිප්පෝම් පේසුවෝම් අවදානිප්පෝම් පේසුවෝම් අවදානිප්පෝම් පේසුවෝම් ලියන උච්චාරණය මුලින් අවදානිප්පෝම් පේසුවෝම් අවදානිප්පෝම් පේසුවෝම් අවදානිප්පෝම් පේසුවෝම් ලියාගමු උච්චාරණය අවදානේ යොදමු ලියාගන්න අවදානේ යොදමු කතා කරමු 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 උදේ ඕකත් කලින් වගේම තමයි කරන්න තියෙන්නේ මම මේක දැන් කරන්න යන්නේ නැහැ ඔයාලට ගෙදර වැඩක් විදියට ඕක කරන්න දෙනවා හේතුව තමයි තා තියෙන්නේ පුංචි විනාඩි 5ක 6ක කාලයක් ඉතින් ඒක නිසා ඔයාලට දැන් රූප සටහන අඳින්න වෙලාව දුන්නොත් ඇත්තටම ලොකු වෙලාවක් ගන්නවා ඉතින් ඒකත් එක්ක අපි දැන් ඕක කරන්න යන්නේ නැහැ ඒක ගෙදර වැඩක් විදියට දෙනවා අපි ලබන සතියේ ඕක කතා කරමු හරි එතකොට අපේ දූල පුතාලත් එක්ක අප්‍රේල් මාසෙ ඉවර වෙද්දී මේ පාඩම කතා කරලා ඉවර කරනවා. එතකොට අපිට පහසුවෙන් අපේ වැඩ ටික පිළිවෙලට කරගෙන යාවි හැකියාව ලැබෙනවා එතකොට පිළිවෙලට කරන්න. හරි. එතකොට ඕක gederthi කරගෙන ඉන්න. එතකොට අපේ දූල පුතාලත් එක්ක ඔය පාඩම ඉතුරු කොටස අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන් අවුරුද්දේ පස්සේ. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. වණක්කම් ආයුබෝවන්. මුන්මණිහල් තුමේ පෙරවත් සරණයි. අடுத்த වාරම් මීண்டும் සම්පෝම්. සරණයි.